සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට අද අපි හදන්න යන්නේ chicken fried rice එකක් ඒත් එක්කම අපි හදනවා side dish එකක් විදිහට battered prawns අපි බලමු අද එක කොහොමද අපි හදන්නේ කියලා දැන් අපි බලමු අපේ අවශ්‍ය ද්‍රව්‍ය कैलिमिरिस लुनु गंभीरिस तंबगत्तमास गंभीरिसुई कहाई दाला तंबगिन तीयने कैरट लीक्स लुनु करपिंचा तलागत इंगुरु सुदु लुनु स्वल्पया कपी अरगिन तीयनमा बित्तर दिखाक इवगें बटर बत तेल स्वल्पया करन तीयनमा कॉर्न फ्लावर पाम पिटी एकतु तमाय मे तीयने तक्काली सोस टिका सोया सोस एवगेम सेसमी ऑयल टिका मम्मी संधा अरगेन तीयनवा दें मैं तीयने कॉर्नफ्लावर पांपिटी मिक्चर का अभी दें मैं करे लून कुड़ स्वाद प्याक गंभीरिस कुड़ स्वाद प्याक एकतु कर गानवा दें अभी एकटे अभी अत्ते बित्तरे दानवा बित्तरे दाला अभी हुंदट मेक मिक्स कराने खेटी विधिट खेटी तीन वन उगला पुला उन चुट्टा दाला मेक हुंद बेटा का विधिट मिक्स करगा हुंद बेटा का विधिट मे विधिट मिक्स उनाट पसे उगला पुला मे प्रॉन्स टिक एकतुकरान अभी मे प्रॉन्स टिक हदला अभी मीनाड़ पहलवा इसकर पेतकिन तीर तीयम यात्र अब पुलवा अपे चिकन फ्राइड राइस हदागा දැන් අපි pan එක ලිපේ තියාගෙන බටර් ටික අද්දා ගන්නවා ඊට පස්සේ අපි මේකට අපි fried rice එකට ගන්න බිත්තර දෙක දා ගන්නවා බිත්තර දෙක දාගෙන ඉවර වෙලා ඒක උඩට ලුණු කුඩු ටිකක් ගම්බිරිස් කුඩු ටිකක් ඉහා ගන්නවා ඒක ඉහාගෙන ඒක මේ විදිහට මේ තත්ත්වයේ තියෙද්දි තමයි අපි ඊට පස්සේ ඒක කඩා ගන්න හදන්නේ कड़ा गोनी चूटी चूटी खेली वेलट अभी बलमु कुहम देख अभी करगा किया मेती मे ताते तीयदी तम अभी करगा पड़ी पड़ी खेली वेलट इन मे आकार एक कड़ागा ऊने अभी दमे कड़ागत बितर खेली टीक इट पास अभी मेक पेकिन तीयला आई मे पैन मलिपे तीयला अभी बटर स्वाप्या नवते करू दमे बटर टीक हों रे अभी दरना दें अपे इलेवलू मिक्चर एक हदागान अभी दें बटर टीका हुंदेट रात्तिन कोट अभी खेरट टीका एकतु करनो अभी मैं खेरट टीका एकतु करला इकट लूनु चुट्टाक वगे एकतु करगान्नवा अभी मुलिम सुदु लूनु इंगुरु दाला मैं फ्राई करगान्न हदाने नहीं अभी दें मैं खेरट टीका चुट्टा फ्राई वेद्दी अभी इट पासे लीक्स टीका एकतु करगान्नो ओगलांट मेकट लून को लून तेकर पुलवा मट मे दस आगन हम बुन है मगे गिदी लीक्स मैं लीक्स उदागे मेक मेक उठा कुंदट तेमका अभी मे विद फ्राई करवा मेक डिपिंग करवा पैन मे विद्र लिपे आगे पोलते स्वाप अल मेक पावचिकरा දැන් අපි ඊට පස්සේ කරපිංචා ටිකයි අපි තලාගත් ඉඟුරු සුදු ලුණු ටිකයි මේ තෙල් ටික රත් වෙද්දී එකතු කර ගන්නවා pan එකට. ඒත් එක්කම මම දැන් මේකට ලුණු ටිකත් එකතු කර ගන්නවා. ලුණු ටිකත් එකතු කරගෙන එක චුට්ටක් අපි මේ තෙලේ බැදෙන්න දෙනවා. उन्हें बलान दें मेक टीका गोल्डन कलर वगे वेदी बेदेनवा ये वेदी हुंद सुवंदा कोगलांटेनवा एतिक्कम मम कैरी मिरीस मट अवश्य प्रमाण तमा मा एक तुकरगाने मन्ना मेकट कैरी मिरीस एंदी दिका हमाराक वगे एक तुकरगानवा एक दाला हुंद टापी मिक्स करगानोने लेगदर पुड़ी लमा इन्नवा ना कैरी मिरीस मेस एंदी दिका हमाराक इतर उदागाने पा मेस हंदा के का हमाराक वगे छोटा सारा अडू वेन्न යොදාගෙන මේක හදා ගන්න. අපි දැන් මේකට සෝයා සෝස්
මිස් හැඳි දෙකක් විතර එකතු කර ගන්නවා. ඔයගලන්ට තව අවශ්‍ය නම් රස අණුව එක එකතු කර ගන්න පුළුවන්. මම දැන් මේකට මිස් හැඳි දෙකයි හැබැයි එකතු කරගන්නේ. ඒ වගේම බටර් කෑල්ලක් අපි දානවා. අපි දැන් බටර් කෑල්ලක් දාගෙන අපි දැන් දාන්න හදන්නේ තක්කාලි සෝස්. අපි තක්කාලි සෝස් මේස හැඳි දෙකක් මේකට එකතු කර ගන්නවා. දැන් මේ ඔක්කොම එකතු වුණාම ඉඟුරු සුදුළුන් නිසා හොඳ සුවඳක් දැන් මේකෙන් එනවා. ඔයගොල්ලන් හදලා බලද්දී ඔයගොල්ලන්ට තීරේ මේකේ එන සුවඳ. දැන් අපි මේ ටික දාලා ඉවර වෙලා අපි හොඳට මේක මික්ස් කරගමු. අපි දැන් අපේ මික්චර් එකට අපි තඹාගත් චිකන් ටික දාන්න හදන්නේ. ඒක අපි ලුණු ගම්බිරිස් කහ චුට්ටක් දාලා තඹගෙන තියෙන්නේ. අපි ඒක තඹ ගත්තට පස්සේ පොඩි පොඩි කෑලි වලට කඩාගෙන තමයි අපි මේ මික්චර් එකට දාන්නේ. මික්චර් එකට දාලා ඒකත් අපි හොඳට කලවම් කරන්න ඕනේ. මේ තියෙන්නේ මම හදාගත්ත මික්චර් එක. මේ මික්චර් එකට දැන් මම බත් ටික එකතු කර ගන්නවා. මම හැබැයි එකතු කරන්නේ මේ සම්බබත්. ඔයගලන්ට පුළුවන් නම් බාස්මතී වගේ හාලක් ගන්න. ඒක ගොඩක් හොඳයි. මොකද අපේ ගෙදර තිබෙන්නේ නැහැ මේ දවස්වල බාස්මතී හාල්. ඒ නිසා තමයි මම සම්බා මේකට යොදාගන්නේ. මේ දවස්වල අපේ ගෙදර තියෙන දේවල් වලින් අපි හදාගන්න පුරුදු වෙන්න ඕන නිසා. දැන් ඔන්න මම මේ බත් එක හොඳට කලවම් කරනවා. ඒත් එක්කම අපි ඉස්සලා හදාගත්ත අපේ ඉලවලු ටික පොඩ පොඩ එකතු කරගන්නවා. ඒ වගේම අපි දැන් බත් තව තියෙනවනේ හදපුවා. ඒ බත් එක පොඩ පොඩ එකතු කර කර එළවලු පොඩ පොඩ එකතු කරගෙන අපේ බත් එක හොඳට මේ අපි හදාගත්ත මික්චර් එකත් එක්ක හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ වෙලාවේ අපි ගින්දර ටිකක් වැඩි කරගෙන තමයි මේක මික්ස් කරන්න ඕනේ. අපි හදලා ඉවරයි දැන් බත් එක. ඒකට තව චුට්ටක් රස වැඩි වෙන්න අපි සෙසමි ඔයිල් ටිකක් උඩින් දානවා. ඔයගලන්ට සෙසමි ඔයිල් නැත්තම් ඒ ගැන වරි වෙන්න ඕනේ නැහැ. ඔයගලන්ට පුළුවන් මේ අපි ඉස්සලා දාපු ඒ වලින් මේ බත් එක හදලා ඉවර කරන්න. දැන් අපි මේ බත් එක හදලා ඉවරයි. මේක අපි පැත්තකින් තියලා අපි අපේ බැටර්ඩ් ප්‍රොන්ස් ටික හදාගන්න විදිහ බලමු. දැන් අපි තෙල් තාචියල් ලිපේ තියලා තෙල් ටික හොඳට රත් වෙන්න තියාගන්නවා. ඒ තෙල් ටික හොඳට රත් වෙද්දී අපි අර බැටර් කරපු ප්‍රොන්ස් ටික ඒකට දාගන්නවා. දැන් අපි මේ ප්‍රොන්ස් ටික එකින් එක තෙල්ට දාගෙන බැඳ ගන්නවා. මේක හොඳට බැඳ ගන්න ඕනේ. දෙපැත්ත හරව හරව හොඳට බැඳ ගන්න. රන්වන් පාට වෙනකම් බැඳ ගන්න ඕනේ. අපි මේ බැටර් එකට දැම්මේ අමු ඉස්සන් තමයි අපි බැටර් එකට දාලා මේ විදිහට දැන් බැදගන්නේ. අපි මේ විදිහට ඔක්කොම ඉස්සෝ ටික බැද ගන්න ඕනේ. දැන් මේ පේනවනේ මේ වගේ පාට එද්දි ඩිපෙන් ඉවත් කර ගන්න ඕනේ අපේ ඉස්සෝ ටික. මේ විදිහට අපි ඔක්කොම ඉස්සෝ ටික බැදගෙන අපේ ඩිෂ් එක කම්ප්ලීට් කරගමු. මේ තියෙන්නේ දැන් අපි හදාගෙන ඉවර වෙච්ච බත් එක. මගේ කුඩින් අපි අර හදපු පිටර ටික දාලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ අපි අර බැටර් එකේ දාලා බැදගත්ත ඉස්සෝ ටික. දැන් අපි මේක ලස්සන වෙන්න අරගත්ත තක්කලි ලීක්ස් කොළ චුට්ටක් අරගත්ත. මොකද මේ දවස්වල ලුණු කොළ එහෙම හොයාගන්න තිබ්බේ නැති නිසා අපි බලමු මේක දැන් ලස්සන කරලා ඉවරලා. අපි මේ තක්කලි කෑල්ල නැගිලි තියලා දැන් මේක පිළිගන්නවා ලෑස්ති. තියෙන්නේ දැන් ඔන්න අපි හදාගත්ත බත් එකයි ඉස්සෝ ටිකයි. ඔගොල්ලෝ එහෙනම් මේක හදලා කාලා බලලා මට ඔයගලන්ගේ අදහස් කියන්න. අපි එහෙනම් නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මතකතුව මගේ channel එකත් subscribe කරන්න.